ජනතාව බයවීමට වැඩිය බය කිරීමේ ලොකු ව්‍යාපෘතියක් අපේ රටේ ක්‍රියාත්මකව. ශ්‍රී ලංකාව එහෙම තමයි. ඒ ලොකුම ව්‍යාපෘතිය හැම වෙලේම රට ආපස්සට ලැබීමේ ව්‍යාපෘතිය තමයි ශක්තිමත්ම ව්‍යාපෘතිය. ඉතින් ඒ නිසා මේක පැහැදිලි කරන්න අවශ්‍යයි. මේක මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙන බද්දක් නෙවෙයි. මේක බලාපොරොත්තු වෙන්නේ 2025 පළවෙනි කාර්යවලුත් පස්සේ ක්‍රියාත්මක කරන්න. මේ බදු ලෝකෙ හැම රටකම වාගේ තියෙනවා. දියුණු රටවල අපේ රටේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ආචාර්ය එන්.එම්. පෙරමැත්තුමාගේ යුගයේදී පවා පළවෙනියෙන්ම මේක මේ අපේ රටේ යෝජනා වෙලා තියෙන ප්‍රගතිශීලීම් බද්ද. අපේ රටේ ඉතාම ධනවත් පිරිස කියලා ගත්තොත් සාමාන්‍යයෙන් මුළු සමාජයෙන් 10%ක් විතර ඉන්නවා. බද්දට මූණ දෙන්නේ ඒ 10%ට පමණයි. පළවෙනිම 90%ක් ජනතාවට මේකේ තියෙන ප්‍රතිලාභ. අර ආයවැයේ බද්දෙන් ඔවුන්ට ප්‍රතිලාභ.